යමෙකුට පුළුවන් වෙයිද කාලය හරහා අතීතයට ගිහිල්ලා තමන්ගේ සීයව ඝාතනය කරන්න? අද කතා කරන්නේ time traveling වල එන grandfather paradox එක සහ වෙනත් time loop paradoxes කීපයක් ගැන. මතකදනි පහුගිය වීඩියෝ එකෙන් අපි කතා බහක් ආරම්භ කරා මේ time traveling ගැන. ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි කතා කරේ forward time traveling. බැලුව නැත්නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකෙන් තමයි ඔයගොල්ලෝ මේ කතා බහ බලන්න ආරම්භ කරන්න ඕනේ. ඒක බලලා ඊට පස්සේ මේක බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා. කාලය හරහා යම්කිසි ඵලයක් ඇති වෙන්නේ හේතුවක් නිසා. මෙන්න මේ ඇතිවෙච්ච ඵලය කාලය හරහා පිටිපස්සට ගිහිල්ලා ඒ තමා ඇති වෙන්න බලපාපු හේතුවට බලපෑම් කරන්න ගත්තොත් මේ කාලය තුල ගැටලුකාරී තත්වයන් වලට එහෙම නැත්නම් කෝසල් ලූප් වලට එහෙම නැත්නම් පැරඩොක්සස් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතරින් ප්‍රධානම පැරඩොක්ස් එකක් තමයි grandfather paradox එක. මේකෙදි කතා වෙන්නේ ඇත්තරම මේ time traveler කෙනෙක් අතීතයට ගිහිල්ලා තමන්ගේ සීයා කුඩා කාලේදීම ඝාතනය කරොත් මේ සීයට ආච්චිව මුණ ගැහෙන්නේ නැහැ. සීය රාජ්‍ය මුණ ගැහෙන්නේ නැහැ කියන්නේ අර time traveler ගේ තාත්තා මේ ලෝකෙට බිහි වෙන්නේ නැහැ. ඒක නිසාම මේ time traveler ලෝකෙට බිහි වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ time traveler අතීතයට ගිහිල්ලා සීයව ඝාතනය කරේ? මෙන්න මේක තමයි මේ backward time traveling වල එන grandfather paradox එක. මම හිතාගෙන ඉන්නවා ලබන සතියේ time travel කරන්න අවුරුදු 50ක් විතර අතීතයට. මට ආසයි පිටකොටුව කොහොමද ඒ කාලේ තිබුණේ කියලා බලන්න. මේක ආරංචි වෙච්ච එක මහලු මිනිස්සෙක් මාව හම්බෙන්න එනවා. නිකම්ම නෙවෙයි ඉන්නේ. පරණ purse එකකුත් අතේ අරගෙන. මේ purse එක මට දීලා කියනවා මේ පර්ස් එක මම ටයිම් ට්‍රැවල් කරාට පස්සේ අරන් ගිහිල්ලා යම්කිසි පුද්ගලයෙක් හම්බ වෙවි. ඒ පුද්ගලයාගේ හැඩහුරුකමක් මට කියනවා ඒ පුද්ගලයාට දෙන්න කියලා. අතර මම ටයිම් ට්‍රැවල් කරා. මට අර මහලු මිනිස්සයා කිව්වා වගේ ඒ පුද්ගලයා මට හම්බුණා. මම ඒ පර්ස් එක යාට දුන්නා. ඒ දුන්නට පස්සේ තමයි මට කල්පනා වුණේ මම ඇත්තට මේ පර්ස් එක දීලා තියෙන්නේ අර මහලු මිනිස්සයටම. මේ මහලු මිනිස්සගේ තරුණ කාලේදී එයාටම තමයි මේ පර්ස් එක මම දීලා තියෙන්නේ. දැන් මෙතනයි මේකේ පැරඩොක්ස් එක. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අර පර්ස් එක කොහෙන්ද මේ ලෝකෙට එන්නේ නැත්තේ? කවුද මේ පර්ස් එක හදන්නේ නැත්තේ? පර්ස් එකේ ඔරිජින් එක මොකක්ද? මේකත් බලන්නකෝ. තරුණ මිනිස්සෙක් ඉන්නවා එයා ටයිම් ට්‍රැවල් කරනවා අවුරුදු 30ක් 35ක් අතීතයට. එයාට හම්බෙනවා ලස්සන ගෑනු කෙනෙක්. මේ දෙන්නට ළමෙක් හම්බෙනවා. මේ ළමයා ලොකු වෙනවා. මේ අම්මා තාත්තා ඒ ළමයට හොයාගන්න බැරි වෙනවා. මේ ළමයා ලොකු වෙලා එයා තමයි අර ටයිම් ට්‍රැවල් කරපු පුද්ගලයා. පොඩ්ඩක් හිතලා බලන්නකො. මේ පුද්ගලයාගේ තාත්තත් ඒ පුද්ගලයාමයි. දැන් මෙතන පැරඩොක්ස් එක වෙන්නේ කොහෙන්ද මේ පුද්ගලයාට පිරිමි ඥාන එන්නේ නැත්තේ? දැන් මේ අන්තිමට කතා කරපු පැරඩොක්සස් දෙකේම සමහර වස්තුන්ට අර පර්ස් එකට එහෙම නැත්නම් සමහර ইনফরমේෂන් වලට ඔරිජින් එකක් ආරම්භයක් මැවීමක් හිතාගන්න අමාරුයි. මේක තමයි බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක. මෙන්න මේ මූවිස් ටික බලන්න. තවත් මේ බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක ගැන හුඟක් ලස්සන කතාවක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වේවි. අපි හැමෝම හින්දි චිත්‍රපටි බලලා තියෙනවනේ. එහෙම නැත්නම් ඒ ගැන අහලා තියෙනවා. කෙල්ලෙක් ඉන්නවා, කොල්ලෙක් ඉන්නවා. දෙන්න යාළු වෙනවා, සින්දු කියනවා, ගස් වටේ දුවනවා, මල් කඩනවා, කණේ මලක් ගහනවා, වැවයිනේ දුවනවා, කෙල්ල වැවට වැටෙනවා, ජබුක් ගාලා කෙල්ල මැරෙනවා. ඉතින් මේ කොල්ල අඬ අඬ ඉන්නවා සුමාන ගානක්, මාස ගානක්. අන්තිමට හරියන්නේ නැහැ. කොල්ල දැඩි තීරණයක් දෙනවා backward time travel කරලා අර කෙල්ලව බේර ගන්න ඕනේ කියලා. කොල්ල හිතපු විදිහට අතීතයට time travel කරනවා. කෙල්ලෝ බේරලා. ඔව් පොඩ්ඩක් ඉන්න. ඇයි මේ කොල්ලා අතීතේ ටයිම් ට්‍රැවල් කරේ? කෙල්ල මැරිච්ච නිසා. එහෙමනම් ආයෙත් ඒ කෙල්ලා මැරෙනවා. මේක තමයි ප්‍රී ඩෙස්ටිනේෂන් පැරඩොක්ස් එක. හොඳ මූවිස් කීපයක් තියෙනවා. ඔළුව අවුල් වුණා මදි නම් ඒ මූවිස් ටිකත් බලන්න. ඒ ටිකත් බලලා පොඩ්ඩක් මේ ගැන තනියම නිවිහැනෙල්ල ඉන්න වෙලාවක කල්පනා කරන්න මේ පැරඩොක්සස් හරි අපූර්වයි. මේ ගැන හිතන විද්‍යාඥයින් මේ කාල තරණය කරන්න පුළුවන් ද බැරිද කියන එක ගැන එක එක මති මතාන්තර ඉදිරිපත් කරලා තියෙනවා.
පළවෙනි ප්‍රධාන මතයක් තමයි මේ පැරඩොක්සස් වලින් කියවෙන්නේ සහ මේන් ගම්ම්‍ය වෙන්නේ මේ බැක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් අතීතයට ටයිම් ට්‍රැවල් කරන එක කිසිසේත් කරන්න බෑ කියන එක කියලා තමයි සමහර අය කියන්නේ. තවත් සමහර අය කියනවා මේ බැක්වර්ඩ් ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. නමුත් මේ ටයිම් ට්‍රැවල අතීතයට ගමන් කරන කෙනා ගිහිල්ලා ලෑන්ඩ් කරන්නේ මේ එයාගේ ටයිම් ලයින් එකේ තිබිච්ච ලෝකෙට නෙමෙයි. එයා ගිහිල්ලා වැටෙන්නේ වෙනත් සමාන්තර ලෝකෙකට නැත්නම් parallel world එකකට. ඒ ගිහිල්ලා වැටිච්ච parallel ලෝකයේ අනාගතයේ අර අතීතයේ හැඩහුරුකම අනුව සකස් වෙච්ච ලෝකයකට තමයි එයා ගිහිල්ලා වැටෙන්නේ කියලා තවත් සමහර අය තර්ක කරනවා. තව සමහර අය කියනවා මේ අතීතයට යන්න පුළුවන්. එයා ගිහිල්ලා වැටෙන්නේ එයාගේම ඒ time line එකේ ලෝකයටම තමයි. නමුත් ඒ ගිහිපු ටයිම් ට්‍රැවලට මේ අතීතය වෙනස් කරන්න බැරි වෙනවා මේ අනාගතයට අෆෙක්ට් වෙන ආකාරය. මේකට කියනවා නොවිකෝප් self consistency principle එක කියලා. දැන් මේකේ උදාහරණයකට කියන්න පුළුවන් අර 100ව ඝාතනය කරන්න ගිහිපු ටයිම් ට්‍රැවලට කවදාවත් එයාගේ 100ව ඝාතනය කරගන්න බෑ. ඒක මොකක් හරි හේතුවක් නිසා වැළකෙනවා කියලා තමයි මේ theory එකට අනුව කියන්නේ. මම ළඟ තියෙනවා ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් අහන්න. හැබැයි කල්පනා කළා හිතලා බලලා හොඳ ස්මාර්ට් උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන්. එක්ක ඔයගලන්ට පුළුවන් අතීතයට ගිහිල්ලා වර්තමානයට එන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් අනාගතයට ගිහිල්ලා වර්තමානයට එන්න. ඒ යන ගමනේදී ඔයගලන්ට පුළුවන් යමක් අරගෙන එන්න. එහෙම නැත්නම් යමක් වෙනස් කරලා එන්න. හොඳට හිතලා බලලා මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොනවද හැමුණොත් කරන්නේ කියලා. බලමු කවුද සිරාම උත්තරය දෙන්නේ කියලා. මෙච්චර කලක් එකතුනේ නැත්නම් මාත් එක්ක එකතු වෙන්නේ ඉස්සරහට අපි තවත් වැදගත් දේවල් මේ ටයිම් ට්‍රැවලින් වල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. ඒ වගේම තමයි අයින්ස්ටයින් මහත්තයාගේ සාපේක්ෂතාවාදය, ස්පෙෂල් රිලටිවිටි එක සහ ජෙනරල් රිලටිවිටි එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. මාත් එක්ක මෙච්චර කලක් එකතුනේ නැත්නම් වීඩියෝ කතා වලට subscribe කරලා මෙතනින් subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට තවත් දේවල් කතා කරමු. මට මැසේජ් එවන්න, මට ලයික් දාන, මාව දිරිමත් කරන, මගේ වීඩියෝස් Facebook එකේ ෂෙයා කරන ඔයගලන්ට බොහොම ස්තුතියි. ගිහින් එන්නම් මම සම්පත් වීඩියෝ කතාවලින්. For this dance, you don't do shagara. Oh, yeah, man, you don't do shagara. Layara, layara, layara. To your heart, to the road. Ayo, ayo, ayo.